තමයි ගීත කියන්නේ පොඩි අනුරුවක් තමයි නැත්නම් ගායනා කරන සූදානම් වෙන්නේ මේ පෙර විදිහට නෙවෙයි මම දවසක් මගේ බෝලිමට යනකොට මගේ යාළුවෙක් කියන යාගෙන නම් සුබ්‍රමණිය. එයා මේ අපි දන්න ලස්සන සිංහල ගීතයක් ගායනා කරලා ඉන්නවා. ගීතයක් හරි අමුතු රසයක් තිබුණා. බලන්න මේ ගීතය එයා ගායනා කරනකොට කොයි වගේ දෙයක්ද තියෙන්නේ කියලා. මේ ගීතය තමයි අර රුහුවක පාවෙන රැගෙන අඳුරේ ගීතය. එයා මෙන්න මේ විදිහට මෙන්න ගායනා කරන මට හැමෝම Uruvatum paavanam, vayatanam aduram, Tudidimom, chidalam aduram, Uruvatum paavanam, vayatanam aduram. Unnu idha thamai, teka matai hodin. Teka kiva thamak sati ni, rapkan vayi kiyana, kiyala kiyana, geeta kiyipiyas matai. මම කල්පනා කරා මේක උඩ නාට්‍ය ජීවිතේ කියන්න පුළුවන්. ඇයි මේ රැක්සනවා කියන මේක මේ එකනම් එකනම් තියාගෙන තියාගෙන යන්නේ කියලා. මම පොඩ්ඩක් ඒ ඕන්නේ මතක් වෙන්නේ මේකේ කියන විදිහ පොඩ්ඩක් කියලා පෙන්නන්න. රන්වන් මල්දන් කොතනම අපින් ගිනනි වරලස හැදදම සිමන් මත් කර නාමුතු සිනහ මල්දම් සනසෙන්න සුදුරන් බලම ඒක ගීතය. අනිත් කී දේ තමයි අහංකාර නගරේ ගිනනිල් වරලස අඩදමසිමන් මංකර නාමුදු සිනහ මල්දමින් සනසෙන්න සොඳුරේ ඔබේ නමින් අහංකාර නගරේ සුර ගඳක්ද ඔබලාඳුනේ තරමට ඉඟක් තවත් ගීත දෙකක් මම ගැලුවා විනිවිද කියලා කියන්න පුළුවන් ගන්නේ. ඒක සාමාන්‍ය ගීත දෙකක්. මේ ගීතේ තමයි මේ ගීත දෙක. දහසක් දාන්තවක පුතක් බලන්නට සිතුනා සිතුනෙත් නෑ ඒ ජානෙකි ඔබද මතක් වේ කියලා. අනිත් ගීත තමයි ඉවිවේරේ මංගවටේ මහරජය යන්න මල් පුදලා බුදු සමිඳුන් නාගොඩ නළුවන්න තාත්තාට කනවැලවි හැමදාම ඉන්න පුංචි දෝනි ලොකු ළමයකින් ආසයි දැක ගන්න අන්නේ ඉතින් ගායනා කරන්න පුළුවන් මම තවත් ගීතයක් ගායනා කරන්න පුළුවන් කියලා බැලුවා නිකන් තාලමක් විදියට මෙන්න මේ විදිහේ ගීතයක් ගායනා කරන්න පුළුවන් අප්පච්චි මට බැලුවට දිගට හරහට ගීතේ මෙන්න මේ විදිහට ගායනා කරන්න පුළුවන් අප්පච්චි මට බැලුවාට දිගට හරහට සම්තකට මට තිබුණේ ඔබගේ දයාව පුංචි අම්මා කැන්දාගෙන ආපු දසාව ඇඬුවා කන කොකා මගේ
මම දෙකක් මෙතන යදාගත්ත මේ ගීත කියනකොට බය කියන එක. අද වරු කොහොමද මේ ගීත දෙක කියන්නේ කියනවා. කන්නබෑ කියයි බතුගුලි ලොකු වැඩේ කියයි අරන් හින්ද නැ කියයි මගේ කවිතාල නැ කියයි මනක නින්ද නැ සිත නුඹ ගැනම කතු කියයි අර හඳ නැසිත නිවන මල් පැන නැතුව බැරි හැඩයි පසලස්සක පොය දඩ ගමේ විහාරට අර ඉත දුවලා වැඳලා නේ මං හැද පිළිමෙක මගේ පුතක් මතු බුදු වේ එකක් වලොත් හෙට උඹේ අතින් බත් දෙකට ගවා පන්තු මට උඹේ අතින් බත් දෙකට ගවා පන්තු මට පසලස්සක පොය දඩ ගමේ විහාරට ස්තුතියි හොඳයි අපි ඔලුව ඔතන නිදහසේ රස්සාදු කරන්නේ නැහැ.